හයි මම ජනිත් අද ක්වික් වීඩියෝ එකක් අරගෙන ආවිලා තියෙන්නේ කැමරාව අතේ තියාගෙන ඉන්නේ මම නෙහාර ස්ටේෂනරිස් එකෙන් ගෙන්න ගත්තා මෙන්න මේ පැන්සල් දෙක ඉතින් මෙන්න මේ පැන්සල් දෙක ගැන කියන්න තමයි මම ඉක්මනටම ආවේ මේ පැන්සල් දෙක ඔයාලා හොය හොය හිටපු ජාතියේ පැන්සල් දෙකක් දෙකෙන් එකක් ඇතර මෙන්න මේ කළු පාට පැන්සල මේවට කියන්නේ කොන්ට පැරිස් කියලා කොන්ට පැරිස් මේ ගහලම තියෙනවා මේ කොන්ට පැරිස් ඉතින් මේවා ප්‍රංශ නිෂ්පාදන මේ පැරිස් කියලා ගහලම තියෙන ප්‍රංශ නිෂ්පාදන මේවා චයිනීස් ප්‍රොඩක්ට් නෙමෙයි මේ ඔක්කොම ප්‍රංශය හදන ඒවා ඉතින් කොන්ට කියන්නේ ප්‍රංශේ තියෙන ඉතාම ඉහළ පෙළේ වගේම තමයි ලෝක ව්‍යාප්ත වෙලා තියෙන ඉහළ පෙළේ ආර්ට් මැටීරියල්ස් නිෂ්පාදනය කරන සමාගමක් විශේෂයෙන්ම මේ පැන්සල් වර්ග ඩ්‍රෝවින් මැටීරියල්ස් හදන සමාගමක් ඉතින් ඔයාලට මේ කොන්ට පැරිස් පැන්සල් පාවිච්චි කරන්න පුළුවන් සාමාන්‍ය මේ පැන්සල ශ්‍රී ලංකාවේදී ගොඩක් තැන්වල ගොඩක්ම මිල අධිකව විකුණන්න තියෙනවා හැබැයි නෙහරලගෙන් මම මේක ගොඩක් රීසනබල් ප්‍රයිස් එකකට ගත්තා රුපියල් 600ත් 700ත් 800ත් අතර වගේ මුදලකට ඔයාලට මේක නෙහරලගෙන් මිලදී ගන්න පුළුවන් ඉතින් මේ පැන්සල් ගැන කිව්වොත් මේවා ගොඩක් ඩාර්ක් පැන්සල් මේවට කියන්නේ කොන්ට ක්‍රයෝන්ස් කියලා කොන්ට කම්පැනි එකෙන් හදන නිසා තමයි මේවට කොන්ට කියලා කියන්නේ ඉතින් මේවා ග්‍රැෆයිට් නෙමෙයි චාකෝලුත් නෙමෙයි මේවා ක්‍රයෝන් විශේෂයක් සොෆ්ට් පැස්ටල් වලට ගොඩාක් සමානයි හැබැයි සොෆ්ට් පැස්ටල් වලට වඩා පොඩි ඉටිගතියක් වගේ තියෙනවා ගෑවෙනකොට නිකන් බටර් ගෑවෙනවා වගේ තමයි ගෑවෙන්නේ මේ පැන්සල් වල තියෙන විශේෂත්වය තමයි මේවා ග්‍රැෆයිට් උඩ යම්තාක් දුරකට වැඩ කරන්න පුළුවන් වාව් මොකද ග්‍රැෆයිට් උඩ වැඩ කරන්න පුළුවන් ඩ්‍රයි මීඩියම් එකක් කියන්නේ හරි අමුතු ජාති එකක් ග්‍රැෆයිට් කියන්නේ ලිස්සන මැටීරියල් එකක් කියලා මං කාලයකට කලින් කියලා තියෙනවා ඉතින් මෙන්න මේ කොන්ටේ කොන්ටේ වලට පුළුවන් මේ ලිස්සන මැටීරියල්ස් උඩ ලස්සනට වැඩ කරන්න ඉතින් ඔයාලත් අරගෙන බලන්න නැහැර එකේ තියෙනවා ගෙන්න ගන්න චුට්ටක් විතර පැන්සල මිල වැඩි වැඩි වුණාට ඔයා ප්‍රොෆෙෂනල් කෙනෙක් නම් ඔයාට ගොඩක් වෙලාවට ඩාර්ක් ඒරියාස් ඇඳ ගන්න ඩාක්ස් මදි වෙන වෙලාවකට මේ පැන්සල ප්‍රයෝජනයක් ගන්න පුළුවන් මේක චාකෝල් වලටත් වඩා ලොකු කළු පාටක් තියෙනවා ඒ වගේම තමයි මේක අර චාකෝල් වගේ නෙමෙයි ග්‍රැෆයිට් උඩ වැඩ කරනවා ඉතින් මම පොඩි සෑම්පල්ස් දෙක තුනක් දාලා තියන්නම් මේව කොහොමද වැඩ කරන්නේ කියලා මම ග්‍රැෆයිට් උඩ වැඩ කරලා පෙන්නන්නම් කොහොමද මේ කොන්ටේ වැඩ කරන්නේ කියලා අද දවසේදී මම පැන්සල් දෙකක් මිලදී අරගෙන තියෙනවා එකක් තමයි මෙන්න මේ කළු පාට පැන්සල අනිත් එක තමයි මෙන්න මේ සුදු පාට පැන්සල වයිට් චාකෝල් වෙනුවට තමයි මම මේ සුදු පාට පැන්සල පාවිච්චි කරන්නේ කළු පාට පැන්සල නම් මම චාකෝල් එකක් වෙනුවට ගෙන්න ගත්තා ඒ වුණාට චාකෝල් එකකට වඩා සෑහෙන්න හොඳ වැඩක් ගන්න පුළුවන් මේක සොෆ්ට් මැටීරියල් එකක් චාකෝල් වල තියෙන ෆීල් එක නෙමෙයි මේකේ තියෙන්නේ මේක ඊට වඩා වෙනස් විදිහේ ෆීල් එකක් තියෙන්නේ ඉතින් මම හිතනවා ඔයාලට මේකෙන් ලොකු වැඩක් ගන්න පුළුවන් වේවි කියලා ඉතින් අරගෙනම බලන්න ගොඩ දෙනෙක් අහලා තිබුණා මගෙන් ග්‍රැෆයිට් උඩ අඳින්න පුළුවන් පැන්සල් මොනවද ග්‍රැෆයිට් උඩ වැඩ කරන්න පුළුවන් මැටීරියල්ස් මොනවද තියෙන්නේ කියලා ඉතින් ඔයාලට හොඳ සොලූෂන් එකක් වේවි ග්‍රැෆයිට් උඩ 90ක් 80ක් විතර මේක වැඩ කරනවා 100ට 100ක් කියන්න බෑ ග්‍රැෆයිට් එච්චරටම ලිස්සනවා හරිම ලිස්සන සුළු මැටීරියල් එක ග්‍රැෆයිට් කිය. අද මම ගෙන්නවගෙන තියෙන මෙන්න මේ කළු පාට පැන්සල 3B පැන්සලක් විදියට තමයි මම ගෙනල්ලා තියෙන්නේ. සුදු පාට පැන්සල ගත්තොත් මේක වෙනම විදියක්. දැන් කළු පාට පැන්සලේ පියරේ නොයිරේ 3B කියලා ගහලා තියෙනවා. ඒ වගේම තමයි ෆ්‍රාන්ස් 1710 විදියට තමයි පැන්සල නම් කරලා තියෙන්නේ. එතකොට කොන්ට පැරිස් අනිත් එක බ්ලැන්ක් කියලා ගහලා තියෙනවා. ඉතින් අපි බලමු මේවා මොනවද කියලා. මම ටිකක් මේ පැන්සල ගැන ටිකක් හොයලා බලුවා කොන්ටේ වෙබ්සයිට් එකටත් ගියා. ඒ වගේම තමයි තව කරලා තියෙන රිවිව්ස් කිහිපයකුත් බලුවා. මේ පැන්සල මේ ඒකට ස්කෙචින් පෙන්සිල් එකක් විදියට තමයි එලියට දාලා තියෙන්නේ. ඉතින් මේක ඩීප් කාබන් බේස් එකක් එක්ක තමයි මේක හදලා තියෙන්නේ. ඒ වගේම තමයි මේකට කියන විදියට මේක මැට් බ්ලැක් ෆිනිෂ් එකක් ගන්න මේ පැන්සල අපිට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඔයාලා පාවිච්චි කරලම බලන්න. ටික ප්‍රීමියම් මැටීරියල්ස් පාවිච්චි කරන්න කැමති නම් ඒ වගේම තමයි ග්‍රැෆයිට් උඩ යම්තාක් මට්ටමකට හෝ සාර්ථකව බ්ලැක් පාවිච්චි කරන්න කැමති නම් ඔයාලට මේ පැන්සල් ට්‍රයි කරලා බලන්න පුළුවන්. මේක උදව්වක් විදියට මම කියන්නම් මේක අඩුවට ගන්න තියෙනවා නෙහාර ස්ටේෂනරිස් වල. ඒ වගේම තමයි තව ලංකාවේ තැන් කීපයකම මේක මම ගන්න බැලුවා. ඒ ගන්න ගිහුව හැම තැනකම ගොඩක් මිල අධිකයි. ඉතින් මෙතන තමයි ටිකක් හරි රීසනබල් ප්‍රයිස් එකට තියෙන්නේ. ඉතින් මේක මම ඔයාලට උදව්වක් විදියට කිව්වේ. මොන මම මෙන්න මේ වයිට් පෙන්සිල් එක ගැන ටිකක් හොයලා බලුවා. මේ වයිට් පෙන්සිල් එක කොන්ට පැරිස් බ්ලැන්ක් කියලා තමයි තියෙන්නේ. ඉතින් මේක 630 කියන නම්බර් එකෙන් තමයි මේ පැන්සල ඇවිල්ලා තියෙන්නේ. මේ පැන්සල ගැන හොයලා බලුවට පස්සේ මේකේ තියෙන විදියට මේ ට්‍රාන්ස්පරන්ට් වයිට් එකක් තියෙන්නේ. ගොඩක් දුරට ඔයාලා කලර් පේපර්ස් වල, ඒ කියන්නේ ටෝන් පේපර්ස් වල
මේ පැන්සල පාවිච්චි කරන්න පුළුවන් ටෝන් පේපර්ස් වල මාත් පාවිච්චි කරලා බලුවා ටිකක් විතර හොඳයි ඉතින් ඔයාලටත් මම පුළුවන් වුණොත් මේ වීඩියෝ එක ඇතුලේ එක්ස්පීරියන්ස් කරන් දෙන්න මොකද මේක අද ක්වික් වීඩියෝ එකක් වේවි ඉතින් මම ඔයාලට දැන් මේ පෙන්වන්න හදන මම මෙන්න මේ ගත්ත මෙන්න මේ කොණ්ඩේ පැරිස් පැන්සල් දෙක ගැන මේ පැන්සල් දෙකේ ටෙස්ටින් එකක් තමයි පෙන්වන්න හදන්නේ පැන්සල් දෙක අපි ඇඳෙන විදිය බලමු ඉතින් මේ පැන්සල් ටෙස්ට් කරන්න මම අද ටෝන් පේපර් එකක් පාවිච්චි කරන්නේ හෑන්ඩ් ටෝන් පේපර් එකක් මමයි ටෝන් කරලා තියෙන්නේ ඉතින් මේක මේ බොක්ස් බෝඩ් කෑල්ලක් එක මම ටෝන් කරා මේ විදියට තමයි අපිට බලා ගන්න හම්බ වෙන්නේ කොන්ට බැරිස් මෙන්න මේ පිරේ නොයිරේ කියලා ඒ වචනේ හරියට මම දන්නේ නැහැ මොකද්ද කියලා අතින් අතුල් වල දාන්න පුළුවන් මේ විදියට මේක තමයි ඒකේ ෆීල් එක අපි සුදු පාට එකක් බලමු වෙන වෙනම බලමු ඉස්සරලා දැන් අර මේක කිව්ව විදියට මේක ට්‍රාන්ස්පරන්ට් වයිට් එකක් තියෙන ගොඩාක් සුදු පාට වෙන්නේ නැහැ මම රටවුණු කෑල්ලකුත් මේකේ ගාලා පෙන්නන්න රටවුණු කෑල්ලේ බ්‍රයිට්නස් එක මොන වගේද කියලා මේ ට්‍රාන්ස්පරන්ට් වයිට් වගේ ඒවා ඕන වෙනවා ගොඩක් වෙලාවට අපිට මේ තියෙන රටවුණු කෑල්ලේ වයිට් එක දැන් මේ ට්‍රාන්ස්පරන්ට් වයිට් එක ගොඩාක් ඕන වෙනවා බ්ලෙන්ඩින්ග් වගේ දේවල් වලට බලමු මේක බ්ලෙන්ඩ් කරනකොට කොහොමද තියෙන්නේ කියලා මම මේ කැමරාව අතේදී ආයෙත් නද බ්ලෙන්ඩ් කරන්නේ බලන්න අපි එකලේ එකකින් බ්ලෙන්ඩ් කරගනිපු ගාන මේ තියෙන අපේ වයිට්ස් එතකොට මේ මම මේ ඉරි කෑල්ලක් මේ ගහලා තියෙන්නේ රටුණු කෑල්ලකින් චෝක් වලින් මේ තියෙන අපේ වයිට් පෙන්සිල් එක මේ තියෙන බ්ලැක් පෙන්සිල් එක මේ තමයි වයිට් එක බ්ලැක් එකත් එක බ්ලෙන්ඩ් වෙන විදිය ඉතින් අපි වැදගත්ම පාට් එකට යමු මේ තියෙන මම පාවිච්චි කරන ග්‍රැෆයිට් පෙන්සිල්ස් මම මෙතනින් පොඩ්ඩක් ඇඳ ගන්නවා බලමු ග්‍රැෆයිට් එක වැඩ කරන හැටි ග්‍රැෆයිට් උඩ මේක 80ක් 90ක් වගේ තමයි මේක වැඩ කරන්නේ 100ක් වැඩ කරන්නේත් නැහැ හැබැයි එච්චරවත් වැඩ කරන වෙන පෙන්සලක් හොයා ගන්න තරම අමාරුයි මේ ග්‍රැෆයිට් ඇක්‍රිලික් ටෝන් එකක් උඩ අඳින්නේ ඔන්න බලන්න ඔයාලට පේනවා ඇති ග්‍රැෆයිට් උඩ බලන්න පර්ෆෝම් කරන විදිය ඊටත් වඩා හොඳට කඩදාසි යනවා හැබැයි ග්‍රැෆයිට් උඩ ගෑවෙනවා මේ තියන්නේ කැම්ලින් 4B එක කැම්ලින් 4B එක මේ තියන්නේ අර පැන්සල කොන්ටේ කොන්ටේ පැරිස් පැන්සල මේ තියන්නේ පැන්සල නිකන් අපි ගියමු ග්‍රැෆයිට් උඩට ග්‍රැෆයිට් උඩ චෝක් එකට ගෑවෙනවා ඉතින් ග්‍රැෆයිට් උඩ ගෑවෙනවා වයිට් එක නම් ගෑවෙන්නේ නැහැ වයිට් එක ලිස්සනවා වයිට් එක මේක උඩ නම් යනවා ඒත් මේක මතක තියාගන්න මේ වයිට් එක ට්‍රාන්ස්පරන්ට් හරි ඕක තමයි මට පෙන්වන්න ඕන වෙලා තිබුණේ ඉතින් අද වීඩියෝ එක බලලා ඔයාලා මොනවා හරි මේ වීඩියෝ එකෙන් ඉගෙන ගත්තා නම් පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න මේ ගැන තව විස්තර අපි කමෙන්ට් සෙක්ෂන් එකේ කතා කරමු. ඒ වගේම තමයි ඔයාලට මොනවා හරි ප්‍රශ්නයක් ගැටලුවක් වගේ දෙයක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම කමෙන්ට් සෙක්ෂන් එකේ මගෙන් අහන්න මම අනිවාර්යෙන් ඔයාලට උත්තර දෙනවා ඒවට. ඒ වගේම තමයි ඉස්සරහට Q&A session එකක් දෙකක් ගේන්න බලාපොරොත්තුවක් තියෙනවා. කලින් වතාවක එහෙම වැඩ කරා මම. ඉතින් කාලයත් ඉස්සේ වනවත්තලා තිබුණා. ඉතින් ආයෙත් ඉස්සරහට ඔයාලගේ ප්‍රශ්න වලට උත්තර අරගෙන Q&A sessions මම ඉස්සරහට ගේනවා. ඉතින් ඒවත් එක්කත් රැඳිලා ඉන්න. ඒ වගේම තමයි තව චිත්‍ර අඳින videos තියෙනවා මගේ කලින් කරපු වීඩියෝස් එහෙමත් බලන්න එහෙනම් අදට මේ වීඩියෝ එකෙන් මම යනවා යන්න ඉතින් ආයුබෝවන් පස්සේ ලාග හම්බ වෙමු මම ජනිත්